සර්වසුභ සිද්ධ වේවා. කුලතිසි ඍෂිතුමා, කවුද මේ ඍෂිවරු කියන්නේ? රජස් තමස්සායන් නිර්මුක්තා ප්‍රඥාන බලේනයේ යශාන්ත්‍රිකාල මමලං ඥාන මෞප්‍යදං සදා. ආප්තාන්තේෂාම් වාක්‍යම් විශිෂ්ටයම් සත්‍යං වක්ෂන්ති තිකස්මාද්‍යා සත්‍යං නිරජස්තම. ආප්තයෝ කියලත් මේ අයට හඳුන්වනවා. කියන්නේ ආප්තෝපදේශ කියලා අපි ගන්නෙ මේ වගේ තුන් කල් දක්නා නුවණ ඇති අතීත කාලේ, වර්තමාන කාලේ, අනාගත කාලේ කියන මේ තුන් කල් පිළිමද මනාව දැක්මක් ඇති මනස තුන්වෙනි ඇස විදියට අරගෙන ලෝකයේ පිළිමද ඥාණයෙන් දැකලා රජස් තමස් ගුණ දෙක අයින් කරපු අය. කියන්නේ මෝහ ගුණ, මෝඩ ගුණ, ක්‍රෝධ, ශෝක, මද මාන, ඊර්ෂ්‍යා, පර්වෂ මේ වගේ දේවල් අයින් කරපු උත්තමයෙක් වේද ඒ උත්තමයා ඍෂිවරේ. ඒගොල්ල මේ ඍෂිවරු අතර අපේ රටේ හිටපු ඍෂි කෙනෙක් තමා පුලස්ති මහ ඍෂිතුමා. ඒගොල්ල පුලහ කියන ඍෂිතුමා තමා පුලස්ති ඍෂි වුණේ කියලා මතාන්තරයක් ඇති වෙලා තියෙනවා. නමුත් ඒ මතාන්තරය අපි හරියට හිතලා බැලුවාම තේරෙනවා පුලහ කියන ඍෂිතුමා හිටියේ සප්ත ඍෂිවරුත් එක්ක. ඒගොල්ල මේ පුලහ කියන ඍෂිතුමා භාරතයට සම්බන්ධ වෙන ඍෂිතුමෙක්. ඒගොල්ල මේ අපි කියන පුලස්ති කියන ඍෂිතුමා අපේ රටේ ඉපදිලා රාවණ රජතුමාගේ සීයා බවට සාක්ෂි සාධක සහිතව මූලාශ්‍ර හොයාගෙන ආයට හොයාගන්න පුළුවන්. ඉපදිලා ඍෂි සම්මේලනයක් තියෙනවා ආයුර්වේද නිර්මාණය කරද්දී ආයුර්වේදය පිළිබඳ. දැන් මේ ළඟදී මම කතිකාවකදී මට යොමු කරලා තිබ්බ වෛද්‍යවරේ ආයුර්වේදය නිසා ලංකාවේ දේශීය වෙදකම පෝෂණය වුණා කියන එක අපි එක පිළිගන්නවා. බොහොම ස්තුතියි. ඒ වගේම මේකත් පිළිගන්න ඕනේ. දේශීය වෙදකම නිසා ආයුර්වේදේ පෝෂණය වුණා. ඒක කොහොමද සිද්ධ වුනේ? ආයුර්වේදේ මූල ආරම්භණය කරන මොහොතේදී සම්මේලනයක් තියලා කතිකාවක් තියෙනවා. ඒ කතිකාවට ලංකාද්වීපයෙන්, හෙළදීපයෙන්, අපේ රටෙන් එතෙන්ට ආරාධනා කරන්නේ ටෙලිපති මාර්ගයෙන් තමයි මේ ආරාධනාව සිද්ධ වෙලා තියෙන්නේ. මේ ආරාධනා කරන අපේ පුලස්ති කියන මහ ඍෂිතුමාට. උන්වහන්සේ ඒට යනවා හිමාලයේ මනරම් ප්‍රදේශයක තමා මේ සාකච්ඡා මණ්ඩපේ තියෙන්නේ. උන්වහන්සේ විසින් ආයුර්වේද මූල ආරම්භණයේදීම ඒ තිබුණු මතවාදත් එක්ක එකතු වෙලා උන්වහන්සේ විසින් දන්නා වූ දැනුම එහෙට එකතු කරා. අද ගොඩක් අය ආයුර්වේද වෙනයි, දේශීය වෙදකම වෙනයි, හොඳයි, ඒ හැම එකකම වෙනස් තමයි. එක වගේ වැලිකඩ දෙකක් ලෝක හොයන්න හම් වෙන්නේ නැහැ. නමුත් මූල සිද්ධාන්ත පදාර්ථ ටික එක නම් වාතපිත සෙමෙන් නම් ලෝකෙ දකින්නේ අන්න ඔහු ආයුර්වේදඥයෙක්. ත්‍රිලක්ෂණයෙන් නම් ලෝකෙ දකින්නේ අන්න ඔහු බෞද්ධයෙක්. අනිත්‍ය දුක්ඛ අනාත්මක භාවයෙන් ලෝකෙ දකින්නවා නම් ඔහු බෞද්ධයෙක්. ඔහු ඇමරිකාවේ වෙන්න පුළුවන්. ඔහුගේ ලක්ෂණය බෞද්ධයෙක්. පුලස්ති ඍෂිවරයා ගැන අපි කතා කරගෙන යනකොට අපිට දකින්න ලැබෙනවා මූර්තියක්, පාෂාණමය මූර්තියක්. මේ පාෂාණමය මූර්තිය සිද්ධ වෙලා තියෙන්නේ පරීක්ෂණවලට අනුව මහා පරාක්‍රම බාහු රජතුමාගේ කාලේ. එතකොට සමහරු කියලා මේ ඉන්නේ පරාක්‍රම බාහු රජතුමා. ඒ වගේම තව නොයෙකුත් මත තියෙනවා. නමුත් අපි බලමු පරාක්‍රම බාහු රජතුමා කියන්නේ කවුද. මේ රටෙත් නෙමේ වෙන රටවලටත් ගිහිල්ලා තමන්ගේ වික්‍රමාන්විත ක්‍රියාවන් සිදු කරලා තමන්ගේ සේනාව බේරගෙන මහා පෞරුෂයකින් යුතු රජ කෙනෙක්. මහා පෞරුෂයක් තියෙන අය තමන්ගේ පිළිම නෙලාගන්නේ නැහැ. එහෙම නැති මැති ඇමතිලා තමයි තමන්ගේ පිළිම නෙලාගෙන අපි දකින්නවානේ පාරක් පාරක් ගන්න පිළිම හදාගෙන ඉන්නේ. දැන් මේ ලෝකයේ මිනිස්සු ඉපදුනා බිලියන ත්‍රිලියන ගාණක් මිනිස්සු ඉපදිලා මිය ගිහිල්ලා තියෙනවා. අපිත් මිය යමින් තමයි ඉන්නේ. දැන් බුදුන් වහන්සේ, ජීසස් ක්‍රිස්තුස්, ලාවසු, තායෝ ඒ වගේ මහා පිරිසක් අතරින් කීප දෙනෙක් පමණක් නිර්පතිකම වාල් කරගත්තේ නැති පිරිස තමයි ලෝකයේ ඉදිරියේ බැබලමින් අදටත් අනාගතයටත් සහය දක්වමින් සිටින්නේ. එතකොට ඔබ හිතනවාද මේ වගේ මහා පෞරුෂයක් තිබ්බ අර පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ පිළිමයක් නිර්මාණය කරගනී කියලා? තමන්ගේ පිළිමයක්ම නිර්මාණය කරන තමන් විසින් මේකට ගරු සත්කාර කරමින් හිටිනවා කියන්නේම හීනමානය. තමන්ගේ රූපයකනේ ආලාපයෙන් වැඩීමම හීනමානය. ඒ නිසා මම හිතනවා, මම විතරක් මේ විද්වතුන් සියල්ල මේක පිළිගනීවි, මේ මූර්තියක් හැදුවා නම් අපි රජ කෙනෙක් හැදුවේ තමන්ට වඩා උසස් ගුණවත් කෙනෙක්ගේ, බුදුන් වහන්සේගේ, ඒ වගේම ඊට පස්සේ හිටිය ඍෂිවරුන්ගේ.
අනාගතයට දැක්වීම සඳහා මේක පාෂාණමය ගල් වලින් ශෛලමය පිළිම නිර්මාණය කරා. එතකොට මේ නිර්මාණය කරපු මේ පිළිමේ මුහුණ දිහා බැලුවම අපිට පේනවා රාජාභරණ මොනවත් මේකේ පළඳලා නැහැ. ඒ වගේම මුහුණ දිහා බැලුවම අපිට පේනවා අනුකම්පාවකින් දුක්මුසු ස්වභාවයකින් ලෝකයේ දෙස බලාගෙන සිටිනවා. දුක්ඛිත ස්වභාවයෙන් ලෝකයේ බලාගෙන ඉන්නවා කියන්නේ මේ මගුල්සක් වල දුක්ඛිත ගොඩ. මේක යථාභූතය කරගත්ත කෙනෙක් ඍෂිවරයෙක් වෙනවා. ඒකට බුදුවරයෙක් කියන්නේ මේකෙන් ගිලිහිලා ගැලවිලා යන්නේ කොහොමද කියලා පාර පෙන්වන කෙනෙක්. ඒකට ඍෂිවරු ආපු හදපිලිවෙල බුදුවරු විසින් අනුමත කරලා තියෙනවා. ජීවකතුමා කියන්නේ වෛද්‍ය කර්ම ඉගෙනගත්ත ඍෂිවරු ආපු ක්‍රමවේදය අනුගමනය කරලා ඒක ඉගෙනගෙන. එතකොට ඒ ඉගෙනගත්ත වෛද්‍ය කර්මය සහ ඒ ඍෂි ක්‍රමවේදය අනුමත කරමින් බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ බුදු පියාණන් විසින් ජීවක තමන්ට බෙහෙත් කරන්න එන්න කියලා කතා කරනවා. තමන්ට බෙහෙත් කරන්න එන්න තමන්නුත් ඒකට අනුග්‍රහය දක්වනවා පිම්පිනිසයි. එතකොට බුදුවරු පවා මේක අනුමත කරලා තියෙනවා මේ ඍෂි ක්‍රමවේදය. මේ පුලස්ති ඍෂිතුමාගෙන අද මතභේද ගේන්න හේතුවම තමයි රාවණා සිහිනෙන් නැගිටිච්ච පිරිසක් වෙදකම් කරන්න පටන් අරන් තියෙනවා. අද ඒ රාවණා පිරිස දන්නේ නැහැ පුලස්ති ඍෂිතුමා කොයිතරම් බලවත් තේජස්ද කොයිතරම් මහා කරුණායුක්ත කෙනෙක්ද කියන එක. එතකොට ඒ කරුණායුක්ත කෙනෙක් වශයෙන් අපි දකින ඍෂිතුමා ගැන නොයෙකුත් මතාන්තර ගැන හැරමින් දක්වන නමුත් අපි දැනගත යුතුයි පුලතිසි කියන ඍෂිවරේ හිටියා. ඒක යමෙක් බොරු කියනවා නම් ඔහුට කියන්න පුළුවන් නන්ද මිත්‍රත් බොරු, වේලුසුමනත් බොරු. අර උණගස් වල බැන්දට පස්සේ උණගස් ගලවගෙන ගියපු ඒ යෝධයත් බොරු කියලා නොයෙකුත් මතකන්තරවලට එන්නවා. මේ පුණ්‍ය කර්ම කුසල කර්ම නිසා තමන්ගේ මානසික ශක්තිය ඉතා දියුණු කරගෙන ඉපදිලා ඒ දියුණු වෙච්ච මානසික සත්‍යයට භාවනාන යෝගීත්වය වර්ධනය කරලා යම් කිසි තලවලට ඕනම කෙනෙකුට එන්න පුළුවන්. තමන්ගේ පෙර කුසල කර්මයට වඩා බලවත්වන්නේ මේ වෙලාවේදී මානසික ඒකාග්‍රතාවයේ වැඩි කරන චින්තනයේ සහිත භාවනා ක්‍රමවේද. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයේ අවබෝධ කරගන්නත් කලින් ලෝකෙ තිබුණේවා. අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් සිද්ධාර්ථ කාලයේදී උන්වහන්සේ සමත භාවනාවකට සමවදිනවා කෙතේ රජතුමාවිල්ලා වන්දනාමාන කරනවා. මේ වගේ අපි දැක ගන්න පුළුවන් යම්කිසි මතාන්තර ගොඩක් එකතු කරලා ගත්තාම මේ ඍෂිවරු පිළමද පුලස්ති කියන ඍෂිවරේ හිටියා පුලතිසි ඍෂිවරයා පුලතිසි පුරවරය සහ අපිට මේ සම්බන්ධ වෙන දේවල් ටික අපි දැක ගන්න පුළුවන්. එතකොට මේ ශාස්ත්‍රීය අතරදී අපිට මතක් වෙනවා ලංකා ලංකා පෙම්බර ලංකා ගීතේ කියනවා පුලතිසි දැම්සිරි රහල් කුමර තුඟු පඩුවන් ලද ලංකා. ලංකාව ඇතුළු තමා මේ ඍෂිවරයා මේ ඍෂිවරයා පුලතිසි මහ ඍෂිවරයා හිටියේ. උඩ උන්වහන්සේ විසින් කරගෙන ආපු ක්‍රියාපදාර්ථයන් වර්තමානයේදී දේශීය වෛද්‍ය ක්‍රම දක්වා දියුණු වෙලා තියුණු වෙලා ලෝකයක් පිළි අරගෙන අද තියෙනවා. නමුත් ඒ තියෙන්නේ ඇත්ත සැබෑ වෙදකම හේතුඵල යුක්ති ප්‍රත්‍ය මත තියෙන දෙයක්. එම නැතුව මේ පුලතිසි ඍෂිතුමාට දෙයියෝ වැහිලාවත් යක්ෂ දෘෂ්ටියකින්වත් රාවණා වැහිලවත් නෙමෙයි මේ වැදගත් කරේ. පැහැදිලිව හේතුඵල ප්‍රත්‍ය මත දේශන කරමින් ඒ දේශනයන් වලදී පැන විමසමින් අපි දන්නා චරක සංගීතයේ සුසෘතේ ගත්තාම චරක සංගීතයේ විශේෂයෙන් තියෙන්නේ ප්‍රශ්න වලට උත්තර සපයනවා. විමාන වල තියෙනවා ප්‍රශ්න වලට උත්තර සපයනවා. ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නෙට පැහැදිලි ඍජු උත්තරයක් තියෙනවා. ඒ ප්‍රශ්න විදීමේ තර්ක ගෙනනවා. ඒ තර්ක සර්වලට තර්කයෙන් නෙමෙයි උත්තරයෙන් පැහැදිලි උත්තර සපයනවා. මේක තමයි ඍෂි ක්‍රම වේදය. ඍෂිවරයෙක්ගේ දැක්ම දකින්න අපිට සාමාන්‍ය කෙනෙකුට බෑ. දකින්න ඕන නම් කෙනෙක් භාවනාන යෝගීත්වයට ක්‍රමක්‍රමයෙන් ප්‍රවේශ විය යුතුමයි. ප්‍රවේශ වෙලා එක දකින්න පුළුවන්. ලංකාවේ ආයුර්වේද ගීතේ එළ වෙදකම ගැන සඳහන් වෙනවා. ඊට අමතරව පුලතිසි ඍෂිතුමා ගැන සඳහන් වෙනවා පැහැදිලිව. මේ ලේඛන ලියන්නේ සෙල්ලම් කට්ටිය නෙමෙයි. මේ ලේඛන අනුමත කරන්නේ එදා හිටපු සෙල්ලම් කට්ටිය නෙමෙයි. අදට වඩා මහා පරාසයෙන් වෙදකම ඒ කාලේ තිබුණා. අද වෙනකොට ඒක ලීන වෙමින් හීන වෙමින් ගිහින් තියෙනවා. අද සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ වෙද මහත්තයා කවුද, කට්ටණ්ඩියා කවුද, යකදුර්රා කවුද, ජ්‍යොතිෂ වේදයා කවුද කියන එකවත් බේරගන්න. ඒ වේද කර්මය දන්න මිනිස්සුන්
ඍෂිවරු පිළිබඳ ලොකු අවබෝධයකට එන්න ඕනේ. ආප්තෝපදේශ පිළිබඳ ලොකු අවබෝධයකට එන්න ඕනේ. තමන්ගේ ස්වතන්ත්‍ර ඥාණයෙන් අපි ඒක දකින්න ඕනේ. එසේනම් මේ පුලතිස් ඍෂිතුමා ගැන තව තව වෙදකම ඉගෙන ගන්න ඔබ විසින්, වෙදකමට ආදරය කරන ඔබ විසින් සොයා බලන්න ඕනේ. සොයා බැලීම සමග ඔබට ලොකු දැක්මක් මේ පිළිබඳව ඇති වෙයි. මේක මිත්‍යාවක්ය, මේක බොරුවක්ය කියනවා අතපිය ගන්නවට වඩා මේ සැඟවුණු අතීතයේ පිළිමලව දැකලා වර්තමානයේදී ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය තමයි දැක ගන්න ඕනේ. වංශය කබල් ගෑවට ඇති වැඩක් නැහැ. වර්තමානයේ තියෙන ගැටුම් මතධාරී කෙසේ වෙතත් ඔබට පුළුවන් ඔබගේ චින්තනය විහිදවලා මේ ඍෂිවරු කවුද, මුනිවරු කවුද, බුදුවරු කවුද කියලා දකින්න, දැනගන්න.